අපි රට ඇතුළේ ඇති කරේ සංවාදයක්. අවුරුදු ගාණක් රටේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් තමන්ගේ ව්‍යාපාර ගෙනිච්චේ මඩ ව්‍යාපාර ලෙස. හැබැයි පළවෙනි වතාවට ලංකා ඉතිහාසයේ ප්‍රතිපත්තියක් සහිත නායකයෙක් තමන්ගේ ප්‍රතිපත්ති සහිතව ඉතාම ක්‍රමානුකූලව වැදගත් 21 වෙනි සියවසට අවශ්‍ය කරන දේශපාලන නායකත්වයේ දෙන වැඩපිළිවෙලකට අද පත් වෙලා තිබෙනවා. කොටාබේ රාජපක්ෂ මැතිතුමා ඔහු දේශපාලනයෙන් තොර වෙච්ච රටට ප්‍රතිපත්තිගරුක නායකයෙක් විදියට එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන සහිතව මේ ක්‍රියාදාමය ඉදිරියට ගෙනල්ලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණ ප්‍රකාශනය තැපැල් ඡන්දයට පෙරාතුව මේ රටේ ලක්ෂ 14ක් 15ක් ඡන්දේ පාවිච්චි කරන රාජ්‍ය සේවකයන්ට බලලා කියවන්න බුද්ධිමත් ලෙස ඔවුන්ට තමන්ගේ වැඩපිළිවෙල ගැන අදහසක් ඇති කරගන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා තියෙනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශය මොකද්ද කියන්නේ? එතුමා කියනවා බොහොම පැහැදිලිව මේ රටේ මේ තියෙන 436කට අධික රාජ්‍ය ව්‍යවසායන් සියල්ලම එතුමා ලාභ ලබන තැනකට ගේන්න පුළුවන් වැඩපිළිවෙල සකස් කරනවා. බෞද්ධ කරන්නේ කරන්නේ නැතිව. ඒකට කරන්න තියෙන කාරණා තමයි විශේෂයෙන් මිනිඳ භාවය, හැකියාව වර්ධනය කිරීම, ධාරිතාව වර්ධනය කිරීම, දූෂණයෙන් තොර පාලනයක් ඇති කිරීම කියන කාරණා තමයි මේකෙදි වැදගත් වෙන්නේ. දයසිරි ජයසේකර ඇමතිතුමා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් දැවැන්ත වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වෙනකොට කරගෙන යනවා. අපි දැක්ක පෙරේදා පොළොන්නරුවේ තිබ සම්මේලනයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ආශිර්වාදයෙන් පොළොන්නරුව තිබ සම්මේලනයේ දැවැන්ත ජනතාවක් ඒ සම්මේලනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් කවුවලා තිබ්බා. ලංකාවේ හැම දිස්ත්‍රික්කයකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන් වෙනම යනවා, ගෙන්ගෙට යනවා, රැස්වීම් තියනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් මේකට වෙනසක් කියලා පෙන්වන්න චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අර ඇකිලිච්ච, ලොන් හැලිච්ච වයසක මේ ඡන්ද 10ක් ගන්න බැරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකෝ ටිකක් ගෙනලා සම්මේලනයක් කරන්න හදනවා. මේ වෙනකොට ජනමතය සියල්ල හැදිලා ඉවරයි.